සිත නිබන්නට සසර ගමට කෙටි කරගන්නට බුදු බනාසන්නට මේ සූදානම. බෞදධ්‍යරූපවාහිනිය සෑමුදිනකම පස්සවරුවේ ඔබෙති සංනිේදනය කරන සච්ජීවේ සූත්‍ර ධර්ම දේශනා බයි අදත් මෙලේ සින්නාරම්භ කරන්නට මේ සූදානම. ධරම දේශනාපාත්වන්නට අපකිරේ මහත් අනුකම්පාවෙන් මේ දම්ස්භ මණ්ඩ පේට වැඩමකොට පදාළ කඩුගන්නාව මුදලිබත්ත ශ්‍රධීපාලෝක විහාරාධහිපති දෙකටන රචු හේන ගුණසිරි සදහම්සෙනසුනෙහි ප්‍රධාන අනුශ්වාසක ජාතික අධ්‍යාපනායතනය කතිකාචාර්ය පූචපාද නෙලුවා කන්දේ ඥානානන්ද ගෞරවනය ස්වාමීන් වහන්සේ අභි සියලු දෙනාමෙක් සාධනාද පවත්වා පිලිගනිමෝ. සාධූ සාධහු සාධහූ. ොල්ලබ පදදිංචි ජානකී කළුබෝවිල මහත් මේ සහ රවී කළු බෝවිල මහත්ම ඇතුළ පින්වත් පිරි සයුතුමූ ධර්ම දේශනාව මෙලෙසින්මුළු ලෝකයටම ස්‍යභේදනය කරන්නට පින්බට දයකත්වයෙන කටයුතු කරන්නේ. එසේනම් හේවිසි කලාකරුවන්ගේ ශබ්ද පූජාමත්දේ ලෝතුරු තතාගතරන්න වහන්සේට මල්පට්ටිය පූජා කරන්නටත් ඉන් නවසන ගෞරුණිය දේශකයන් වහන්සේට දැහැත්පට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට අරධනා කරන්නට දයික පින්වත් පිරිසටයි මේ ආරථනය. ධධ එසේ නම් සදනම දේශනාව අරම්භ කිරීමට ප්‍රථමේෙන් අපි සියලු දෙනාම පංචසීලේ සමාධනවීම සඳහා සාධනාද පවත්පාත් තෙබරක් නමස්කාරය කියමු. සාධූ සාධූසාධූ. නමුූතස්ස භගපත්තුූ වරහතු සම්මා සම්බුද්දස්ස, නමුූතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස, නමුෝතස්සේ භගවතුෝ වරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධහන් සරණංගච්චි gacchami Buddhang saranam gacchami Dhammang saranam gacchami Dhammang saranam gacchami Sanghang saranam gacchami Sanghang saranam gacchami Dutiyampi buddhang saranam gacchami hamin du timpi buddang serenang ga cami tipit hamang sarenang ga gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghaṃ saranang gacchami Dutiyampi sanghaṃ saranang gacchami Tatiyampi buddhaṃ saranang gacchami Tatiyampi buddhaṃ saranang gacchami Tatiyampi dhammaṃ saranang gacchami තතියම්පි දම්මන් සරණංගච්ඡාමේ තතියම්පෙ සංහන් සරනංගච්ඡාම තතියම්පි සංගං සරණංගච්ඡාමේ පානාතිපාතා වේරමණී සික්හපදං සමාධියම පානාතිපාතාවිර්මණී සික්හපදං සමාතියා දෙන්නාදානා වේරමණී සික්ක හාපදන් සමාධයාමී අදින්නදාානාබෙරමණී සිකහාපදන් සමාතියාමේ ආමේසු මිච්හාචාරාවේරමණී සිහාපදන් සමාධයාමී කාමේසු මිච්චාචාරා වේරමණී සිකහාපදන් සමාතියා මිසාවාදාවේරමණ සික හාපදන් සමාධාමින් මසාභාධාවේරමණී සික්හපදන් සමාතියාමී සුරාමේරය මජ්‍ය පමාදට හනාවේරමණී සිහාපදං සමාධාමී සුරාමේරය මජ්‍ය පමා දට්ඨානාවේරමණී සික්හපදන් සමාතියාමී සමංථාචක වාලිසු අත්‍රා ගච්චන්තු දේවතා සද්හම්මන් මනිරාජස්ස සුනංතුසග්ගමොක් හෙදන් ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවනකාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං භදන්ත නමුතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාරූමි භික්හවේ පුග්ගලා සංතෝ සංවිජ්්‍යමානූලු කස්මිින්. කතමි චත්තාරු අත්තහිතාය පටිපන්නුනෝ පරහිතාය. පරහිතාය පටි පන්නෝ නෝ අත්තහිතාය නේව අත්තහිතාච පටිපන්නනෝ පරහිතාය අත්තහිතාච පටිපන්නෝ පරහිතායච පටිපන්නෝති සතු සද නිසූත්‍ර දේශනා විහිදායකත්වේ දරන කුබෝයිල පවුලේ පින්වතුන් වගේම බෞද්ධයා රූපවාහිනය ඔස්සේ මේ මොහොතේ මේ දරුණු දේශනාව සූත්‍ර දේශනාවත් එක්ක එකතු වෙලා ඉන්න පින්වතුනි පින්වතියන. අද මේ වෙලාවේ දේශනාකිරීමට තෝරාගණ්ඩේ දුනු සූත්‍රය අංගුත්තර නිකාය සූත්‍රපිටිකට අයත් ග්‍රන්තයේ ඇතුළත්වෙන සික්හ පද කියන සූතරය බුදුරජාණන් වහන්සේ මේ සික්හ පද සූත්‍රයේ ඇතුළත්වෙන කරුණුම වෙනත් ක්‍රමවලින් දේශනා කරලා තියෙන සූත්‍ර කීපයක්ම තියෙනවා බෞද්ධයා රූපවාහිනිය බෞද්ධයා ගුවන්න දුලියට අවධානය යොමු කරන අපේ පින්වතුන්ඩ ඒවා වරිින්වර අහන්ඩ හම්ම වෙලා ඇති. මතක්කලොත් කීපයක් අංගුත්තර නිකායම තියෙනවා අත්තහිත පරහිත කියලා සූතරයා. ඒ සූත්‍රයේ ඇතුළත්තෙද්නෙත් වෙනත් ක්‍රමයකට මේ කරුණුටිකමයි. වගේම මජම නිකාය තියෙනවා සල්ලේක සූත්‍රයේ. මජ්‍යමනිකායම තියෙනවා අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. මේ වගේ සූත්‍ර කීපයකෙදීම අපට අද අපි මේ අවධානයට ලක් කරන සික්්හපද සූත්‍රයේ ඇතුළත් කරුණුම තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරල තියෙනවා. පින්මතුනි, මේ දවස් සොල මේ ආගමික නීති ගැනත් කතාභහ වෙනුවන. අපේ ආගමික නීති අපිට වටිනවා අපිේ වතියාගන්නවා අපිට රටේ නීති වැඩක් නෑ වෙන නීති වැඩකුත් නෑ කියලා. බුදුරජාණන් වහන්සේගේ දහමේ කිසිම නීතියක් නෑ. ඔබට බෞද්ධ අයට බුදුහාමුදුරුවන් වහන්සේගේ ධර්මය පිළිගන්න උදවියට නීති පනවල නෑ. තියෙන්නේ භික්‍ෂුන් වහන්සේලාටයි, භික්‍ෂුුණීන් වහන්සේලායටයි පණවන ලද විනේ නීති. එවක් ගිහි අයට අදාළ වෙන්නේ නෑ.ඒ තමයි මේ දහමේ තියෙන විශේෂතාවයත් විශිෂ්ටතාවය. ඇයි එහෙම කළේ බුදුහාමුදුරුවන් වහන්සේ අවබෝධ කරගත්ත අනිකුත් ආයමික ශාස්තෘූන් වවහන්සේලා විසින් හෙලින් නොකළ විශේෂත කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි තහාගතයන් වහන්සේ තමයි ලෝකයට අනාවරණය කළේ පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් වලට පදනම් වෙන්නේ ඔහුගේ මනස බව පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් වලට හැසිරීම්වලට පදනම් වෙන්නේ ඔහුගේ මනස. මනස්සේ ස්වභාවය මත තමයි හැසිරීම කරන්නේ අපි එක එක්කෙනාගේ හැසිරීම් එක් එක් කෙනාට වෙනස් වෙන්නෙත් ඒ නිසා පලවෙනි කාරණය ඒක එතකොට අනිකුත් තිගැන්වීම් එක්ක බලනකොට ඔවුන් හිතන්නේ මැවුම්කාරයෙක් අපිව මවලතියනවා ඒ මැවුම්කාරයාට ඕන විදියට හපි හැසිරෙනෝ. හැබයි බුදුදහම ඒක පිළිගන්නේ නෑ බුදුරජාණන් වහන්සේකට දොස්කිව්වෙත් නෑ. බුදුහාමුදුරුවන් වහන්සේ විේචනය කළෙත් නෑ උන්වහන්සේ ඉදිරිපත් කළේ මොන්නම ක්‍රමයකින් හරි මේක හොයල බලන්ට ඇත්තද නැත්තද කියලා. මොන්නම ක්‍රමයකින් හරි. එහෙම බැලු හාම පලවෙනිම පිළිගැනීමසා අනිකුත් ඉගැන්වම්මලට වඩා තියෙන වෙනස තමයි. අපේ හැසිරීම්බලට මූලික වෙන්නේ මනස කියන එක. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්හා මනෝමයා කියලා ඉගැන්වේ ඒකයි. ඊළඟකාරණය තමයි මේ හැසිරීම් තහාගතයන් වහන්සේ අවබෝධ කරගත්තේ ඒ ඒ පුද්ගලයා විසින් මේ ලෝකත්ේ. එක් කරන ගනු දෙනු මත තම තමන්ගේ සිත්වල ඇතිකර ගනු ලබන මනක්කල්පිත ලෝකයක් තියෙනවා ඒවා හදුන්නල තියෙන ප්‍රපංච කරණය කියලා මේ කතහා කරන මටත් තියෙන මං ගොඩ නගාගත්ත මනස්කල්පිත ලෝකයක් ඔය ඇත්තන්ඩත් තියෙනවා ඔක්කුගේම එකවගේ නෙමෙයි ලෝකයේ ගොඩ නැගෙන්නේ අපි සතුවතියෙන ඉන්දි්‍රයන් බාහිර ලෝකයේ අරමුණුත් එක්ක ස්පර්ශවීම නිසා. මගේ ඇහැ බාහිරවතියන රූපත් එක්ක ගැටෙනකොට ඒ හැම මොහොතකම සිතේ සිතුවිලි හටගන්නවා. ඔය හටගන්න සිතුවිලි ප්‍රධාන වසයෙන් ට දෙකයි. ඇහැත් ඒ විදිහමයි කන සබ්දත් එක්ක ඉස්පර්ශයෙනවා ගැටෙනවා. නාසය ගඳ සුවඳ එක්ක ස්පර්සයෙනවා ගැටෙනවා. දිව රස නීරස එක්ක ගැටෙනවා, සිරුර පහසත් එක්ක ගැටෙනවා. මේ ඉන්දරයන් පහ බාහිරව තියෙන අරමුණුත් එක්ක ගැටෙනකොට, සිතුවිල්ලිටේ උපදින්නේ ඒවා හැඳින්වේ විඤ්ඥාන කියලා චක්කු විඤ්ඥාන සෝත විඤ්ඥාන ගාන විඤ්ඥාන ආදී වසයෙන් ඒ අනුව තමයි හොද සහනරක කළ යුතු දේ නොකළ යුතු දේ තීරණය වෙන්නේ මගේ හිතට අරමුණු ආවට පස්සේ සමහාර අරමුණෝලට මම ඇලෙනවා. ආසාවක් දක්වනවා කැමැත්තක් දක්වනවා ඒය අරමුණ සපුරා ගැනීම සඳහා මම ක්‍රියාත්මක වෙනවා. මම කැමැතිදේ මම ඇලෙනදේ නෙමෙයි තව කෙනෙක් කැමැතිවෙන්නේ. ඊට වෙනස් එකක් වෙඩ පුළුව හොම නමුත් සිද්ධ වෙන ක්‍රියාවලි යවෝකයි. ඊළඟට ගැටෙන සිතුවිලිය නවා අකමැතිේවා පිළිකුල් කරනේවා ප්‍රතික්ෂේප කරන සිතුවිලි එනවා මේ අරමුණුත් එක්ක ගැටීමේ ප්‍රතිඵල හැටියට ආවම ඊට ප්‍රතිපක්ෂව කටයුතු කරනවා එකත් එක්ක ගැටෙනුවනේ ඔය ක්‍රම දෙක තමයි ජීවිත කාලය තුලා අපි කරන්නේ. තකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දෙවි නිකාරණය මං ඔයක මේ ලෝකයේ මිනිස්සු හොඳ වැඩ කරනවා, නරක වැඩ කරනවා. හැසිරීම හොඳයි නර්රකයි කියලා අපි වර්ග කරගන්නේ නිර්ණායක අනුවනි. ඒ නිර්ණායක කොහොමද දීලා තියෙන්නේ. එකෙක් කෙනාට කියන්න පුළුවන්, මේක මැවුම්කාරයාගේ කැමැත්තට අනුව කරන දෙයක්. අපෙන් බලාපොත්තුනේ මේ ටික කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්වෙේ. තථාගතයන් වවහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ කැමැත්තරං හොඳක නෙමයි. උන්වහන්සේයක මැතිදී නරක නෙමයි. ශස්තුරුව ැට ඉටහෙම වෙන් ලූරණ හරිරං. උන්වහන්සේකට හොදු නිර්ණායකයක් ඉදිරිපත් කරා ලෝකේ එදාට වගේම අදටත් ඉදිරියටත් ගැලපෙන. ඒ දහම අපි සනාතනිකයි කියන්න එක නිසයි. මොකද දේ නිර්ණායකය යමත් ක්‍රියාකාරකමක් හොඳ වෙන්න මෙන්න මෙහෙමයි දරක වෙන්න මෙහෙමයි කියලා. ඉගැන්වා ඒ ඉගැන්වීම තියෙන්නේ අම්බලට්ටික රාහුලුවවාද සූත්‍ර එකයි මංගේ මේ කරුණුම වෙනවෙන ක්‍රමවලින් තථාගතයන් වහන්සේ පෙන්න ලදීලා තියෙනවා. එතන පෙන්න ලදුන්නේ අර පුංචි රාවුල හාමුදුරුවන්ට හත් හැවිරිදි වයසේ සිද්ධාර්ථ කුමාරයගේ පුතා එයාට එයා බුදු හාමුදුරුවන්ගෙන් ඇහුව කුසලය කියන්නේ මොකක්ද අකුසලය කියන්නේ මොකක්ද මට තේරෙන්නෑකිවා. ුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරන්න තමයි ඔය දේශනාව කරන්නේ දිග දේශනාවක් මජමනිකායන චිකක් දිග සූතර තියෙන්නේ අපිට වූමනා කොට සගත්තොත් එහෙමතිය එතන පැහැදිලි කරන්නේ රාහුල ඔබට ගොඩක් දේවල් හිතෙනවා ඔබ ළමීත් ළමා වයිස කෙනෙක් ගොඩක් දේවල් හිතෙනවා දදුුවන්ඩ හිතනවා කෑ ගහන්ඩ හිතනවා උඩ පණින්්ඩ හිතනෙනවා දගලන්ඩ හිතෙනවා සෙල්ලන් කරන්න හිතනවා අද කාල හැටිට ත්තුත් ගස්නගින්ට හිතනවා රූපවායිනය ල්ඩ හිතනවා සසිදු කියන්ඩ හිතෙනවා නටන්ඩ හිතෙනවා ළමයින්ඩ එහෙමයි ළමයි දෙන මේ වැඩිහිටිය අපිටත් එේවෙෙන ඇතින් බුදුහාදුරන් වහන්සේ රාහුල පොඩි හාමුදුරන් කියෙන රාහුල ඔබට ගොඩක් දේවල් හිතෙනවා ළමයෙක් නිසා ඔබ පොඩි හාමුදුරණ මක්නේ දැන් ඔබ කරන්න ඕනන්න මෙන්න මෙහෙමයි. ඔබට හිතෙන දේවල් ඔබ පිට කරන්නේ කොහොමද වචනවලින් හෝ හැසිරීමෙන්. හිතෙන දේ පිට කරන්නේ වචනවලින් හ හැසිරීමෙන්. අනිත් අය ඔබ හිතුවදේ දැනගන්නෙත් හැසිරීමෙන් සහ වචනවලින් තමයි. මෙ අමිහෙම කෙනෙක් කියලා. එනිසාරාහුල, ඔබට හිතුුණු දෙයක් වචනවලින් පිටකිරීම නිසා හෝ ක්‍රියාත්මකවීම නිසා හෝ ඔබට එහෙමැනැත්තන් එහි ප්‍රතිලාභකරුවන්ට හිත්වේදනාවක් කනගාටුවක් පාඩුවක් අලාභයක් විපතක් සිද්ධ වෙනවා නම් මං ඒකට කියනවා අකුසලක් ක්‍රියාවක් කියලා එක හොඳයට තේරුම්ගන්ඩ ඒ හැසිරීම ප්‍රදර්ශනය කරන කෙනාට හෝ එහි ප්‍රතිලාභකරුව කාටහරි තව කවුරුහරි කෙනෙකුට හිරිහැරයක් වේදනාවක් විපත්තියක් පාඩුවක් කරදරයක් සිත් ඇවුලක් දුකක් ඇති වෙනවා නං ඒක අකුසලයක් කිවා ඒ විතරක් නෙමි කරන කෙනා සතුටු වෙඩ පුළුවන් හැබැයි ඊළඟ පාර්ශවකරවා නොසතුටක් ඇති කරගත්තො දුක්කුණොත් පිඩාවට පත්තුනොත් ඒකත් අකුසලයක් කිව්වා. සමහර ක්‍රියාකාරකංවලද කරන කෙනාට පාඩුවක් වෙන්න පුළුවන් හැබැයි ප්‍රතිලාභකරවා සතුටු වෙඩ පුළුවන් ඒ අකුසලයක් කිය ලකිව බලන්නකු බුදුහාමුදුරුවන් වහන්සේගේ නිර්ුවචනය කොහෙද එහෙම ඉගැන්වීමක් තියෙන්නේ උන්වහන්සේට තමන් වහන්සේගේ ශ්‍රාවකයන් සතුටු කරන්න විතරක් නම් ඕනකම තිබන කියන්ඩ තිබුණා දේශනා කරන්න තිබුණ නේ මහනිනි ඔබට සතුටුවෙන්න පුළුවන්නම් අනිත් අයට ඕන එකක් ගැටලුවක් නෑ ඒ කරන ක්‍රියාව හොදේකක් කියලා ගවෙන ඇයිඒ මේ ලෝකයේ හැම්ම කෙනෙක්ම කවර ජාතියකට අයත් වනත් මොන රටක ජීවත් වනත් කෙබඳු තරාතිරමක කෙනෙක් වුනත් මනුෂ්‍ය කැමැති අකමැති දේවල් කීපයක් බුදුහාමුදුරන් වහන්සේ අනාවරණය කළා එකක් තමයි ජීවිතුකාමෝ කියලා කිව්වා හැමෝම ජීවත්වෙන්ට කැමැති බෞද්ධෝ විතරක් නෙවෙයි අන්‍යාගමිකෝ ත් ජීවත්තෙන්න්න කැමති. මේ රටේ මිනිස්සු විතරක් නෙවෙයි විදේශ ගත වෙන්න අයත් ජීවත්ව එෙන්න්න කැමති. විදේශ රටවල මිනිස්සු ජීවත් එන්න කැමති ඒක නිසාන මෙච්චරම සටන්වදින්නේ මුාවරණ පැළඳගෙන දුරස්ථභාවේ තියාගෙන දෑත් පිරිසිදු කරමින් එන්නත්කරගනිමින් බෙහෙත් හොයමින් මොකද මේ මහන්සි වෙන්නේ. වදයක් තමයි දැන් මහාාවරණ පැළඳ ගැනීමම සමාර්ගන මල්ල කරදරයක් මේ ගීද මොකද කරන්නේ නිදහස නෑන විවෘත නෑනේ ඒ කරදරයක් වනත් අපි ඒ පැළඳගෙන ඉන්න ජීවත්තඉන්න තිරආසාාව නිසා. ජීවිතුකාමෝ කියලා කිව්වා. පේනවන යද මේ දවස්සලු විදේශ රටවල ඉන්න ඇත්තුොත්. ජීවිතයේ බේරගන්්ඩ නොකරන උත්සහයක් නෑ. නොකරන පරිත්‍යාගයක් නෑ. හැමෝම ජීවත්වෙන්න්න කැමැතිවා. ඊළඟකාරණය තමයි සුහකාමා සැපකැමැති අපි ඔක්කොබලා. සැපෙන් ජීවත්තෙන්ට කයට සැපදෙන්ඩ හිතට සතුට ඇතිකරවාගෙන ජීවත්තෙන්ද. මානසික සුවයට කියන්නේ සතුටනේ කායික සුවය නම් ඇඟට සැපදීම කියලා කියනවා. තකොට ඒකත් අපි ඔක්කොමල කැමැති ඒ නිසා තමයි ලස්සනට හොඳට ගෙවල් දුරුවල් හදාගෙන යානවාහන තියාගෙන තව අපිට පාවිච්චි කරන්්ඩු උමනා කරන මෙවලම් තාක්ෂණික මෙවලම් ඇතැම් වෙලාවට තියාගට පරිහරණය කරමින් සැප විඳනවා කියලා එකක් කරන්නේ. කැමෝම කැමති සැපවිඳින්ට සුකහ කාමා එක අපිවිතරක් නැවෙයි සත්තුත් කැමතිනි. බලන්න්නක සතෙකුට ආදරී හිතන විදිහයට කතාකරු පහමේම කොච්චර ලෙංගතුකමක් පෙන්න්න නවද. ඒ කියන්නේ සතුටට කැමති සැපේට කැමැති. සතෙකුට ඇති කරන සතෙකුට නෙම මේ වෙනත් සත්තුන්ට අපි කෑම දෙන්න පුරදු වෙලා තියෙනවන සමහරු. බලන්ක කෑමිටික දුන්නාම ඉගිලිල ඇවිල්ල වහන සත්තු මොන තරම් පරීක්‍ෂාකාරී වෙනවාද කියලා. බෙන්ද අර කෑම ටිකට ලංවෙන්නේ. වටපිට බලනව තව කවරුවාරියයිද ඉන්නවාවද හිරිහැරයක් වෙයිද කියලා මොකද මේ ජීවත්වෙන්න කැමැත්ත සතුටෙන් ඉන්ඩ තිය සැපෙන් ඉන්න තියෙන කැමැත්ත. ඊළඟටඋන් වහන්සේ දේශනා කරන අමරිතුකාම නොමැරිඉඩත් කැමති. නොමැරි ඉන්ඩ බෑ නමුත් නොමැරි ඉන්ඩ කැමති අර දෙකම තියෙනවා නම් ආයුස කොච්චරති වුණත්කමක් නෑ තියනවානි. මැරන්ඩ හිතෙනවා නම් මැරෙන්ඩ හිටලා තියෙන්නේ ඔය දෙකෙන් කොයිකහරි නැතිවනහමනි එක්කෝ කායක සුවයි නැත්තම් මානසික සතුට නැති වෙලා. එහෙම උනහම මැරෙන්ඩ හිතන කියලා කියනවා. කථහ කරනයි කියන්නේ ඉතින් නොමැරි ඉන්නවා කරඩ දෙයක් නැතින්ද නැත මැරෙන්ඩ හිතුනු වාර්ගාන නං අනන්තයි කිසිම සතුටක් නෑ කියලා. පවුගිය දවසක බකිින් හැම් මාදිගාාවෙනුත් අර මේනෙන් කුමාරියකිව්වේ හජ මාරිගාව හිටපු කාලය තමයි ජීවිතයේ දුක්කදායකුම කාලය කියලා අපී තැන්න මේ ෞතික සම්පත්වොල තමයි සැපතින්න කියලා. කිසිදු ඒකින් බෞතික දේවල්ලොලින් අඩුවක් නෑ මානසික සුවේ නැතුව ගියා. ඒ නිසා මෙනෙන්කු මාරිකිව මාධ්‍යයට මාලිගාවෙන් අයින්වෙෙන්ඩ හිතුේ මාලිගාව මට සැපක් නෑ සතුටක් නෑ කියලා. මැරෙන්ඩ හිතුන ගිලච්චිවා. එනිසා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා අමරිතුකාමෝ මැරෙන්ඩ කැමති නෑ හිතුනට හතරවිනිකාරණය තමයි දුක්ක පටික්කූලෝ දුකපිළිකෙවූ කරනවා අපි ප්‍රතික්ෂේප කරනවා. ඒක විදින්ඩ කැමති නෑ. ඔය කියන ලක්ෂණ හැම පුද්්‍යලයක්ම අපේක්ෂා කරන බලාපොරොතු. තුන ඒත් තුළ ජීවත්වෙන්ට හිතනවා. එනිසා උන්වහන්සේ දේශනා කරනවා මේවා මේ සමස්ත මානවයා තුළ විශේෂයෙන් ගත්හාම තියෙන පොදු ධර්මතාවයක් ඒ වෙනුවෙන්ම තමයි උන්වහන්සේ ඉදිරිපත් කළේ ඒක නිසා මේ කියන ලක්ෂන හැමෝම කැමැත් දැක්වාට හැමෝටම ලැබෙන්නේ නෑ. ලබා ගන්්ඩ වෝමනා කරන ක්‍රමවේදය උන්වහන්සේ පෙන්න ල දුන්නා. අන්න එතින්දි තමයි මේ සික්හ පද කියනය එක ඉදිරිපත් කරන්නේ. සික්හ පද. තකොට මං මේ පෙන්න ලදුන්නේ පැහැදිලි කරන්න උත්සාහ කළේ, වෙනත් ඉගැන්වීම්වල නීතිරීති ආගමික නීති කියලා තිබනට බුදුදහමේ ආගමික නීති නෑ. නීති නැත්තේ උන්වහන්සේ ඔය කියන කාරණ දෙකතුන වගේම මනුෂ්‍යයා කියන සත්වයාට උපතින්ම ලැබිලතියෙනව ශ්‍රේෂ්ඨ මනසක් කියලා පිළිගත්ත ශස්තුරුවරය. ඒ මනසට කළ නොහැක්කත් නෑහ. නොහැක්කක් නෑ අංගුත්තර නිකායි ඒකක නිපාතයම සඳහන් කරල තියෙනවා ඒකායනෝ භික්කවේ අයන් මග්ගෝ සත්තානං විසුද්ධිය සත්වයන්ගේ විසුද්ධිය පිණිස පාරිසුද්ධ බව පිණිස තිෙන්න එකම මගයි කියලා ඒ වගේම නාහං භික්කවේ අඥං ඒකදම් මංපි සමන උපස්සාමි යතයිදං බික්කවේ චිත්තන් කියලා ඒ තර තමයි මහනෙන මම දැක්ක නෑ මේ ලෝකෙ මේ තරං වටිනා වස්තුවක්. අපි නං නිකක දේවල්ලෝට වටිනාකන් දෙනවා ලෝකෙම වටිනයම ව කියලා බුදු හාමුදුරණන් වහන්සේ ලෝකයේම වටිනා වස්තුව හැටියර දැක් තමන් තුළ තියෙන සිත. මේ සිතට කළ නොහැක්කක් නෑගවවා. බුදදුරු බිහිකලේ සිතෙන්. මහරහතුන් වහන්සේලා බී කළේ සිතෙන් ඉංජිනේරුවරු හැදුවේ සිතෙන් දොස්තරෝරු හැදුවේ සිතෙන් ඒ වගේම අපරාධකාරයෝ අවාසනාවන්ත පුද්ගලයෝ කාලකන්නේ මිනිස්සු හැදන්නෙ සිත්තලින්මයි. එක නිසා සිතට කළනු හැක්කක් නෑ අවබෝධ කරගත්ත නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයට අනාවරණය කළා යම් කිසි කෙනෙක් තමන්ගේ සිත කිලුටු කරගත්තොත් නරක සිතුවිලි වලින් ඒ පුද්ගලයාගේ හැසිරීම නරකයි. සිත නරක සිතුවිලිවලින් කිලිටි කරගත්ත පුද්ගලයාට හොඳ වැඩ කරන්න බෑ හොඳ වචන පිට කරන්න බෑ හොක්කරන්නේ නරක වැඩ කියන්නේ නරකා අ සභ්‍ය අශලීල වචනමයි. ඒක බුදුහාමුදුරුවන් වහන්සේ අවබෝධ කරගෙන අනාවරණය කළ නිසා තමයි මේ සික්්හ පද කියල කොටසක් දේශනා කළේ. සික්හපද කියපු ගමන් මතක් වෙන්නේ ගිහිායට පන්සිල්, අදිසිල් හැටියට අටසිල්, දසසිල්, ොඩි මුදුුවන් වහන්සේලාට සාමනේරසිල් උපසම්පන්න ස්වාමීෙන් වහන්සේලාට අදිශීලයක් ඇටියට උපසම්පදාසිල්ලේ ඕවන ශික්ෂාපද තමයි ඒවට ශික්‍ෂාපද කියන වචන භාවිතා කරලා තියෙන්න පින්වතුනි මානසික ශික්ෂණයක් ඇතිකරවීම සඳහා ඉදිරිපත් කළ කරුණු නිසා සික්හාපද තියෙන කියව කියවයින්ද නෙමෙහි දැන්නන් හම තමයි ගොඩක් ඒවා දේශනා කරලා තියෙන්නේ මානසික සංවරය ඇති කරගන්ඩ. මානසික පාරි සුද්ධ බව ඇති කරගන්ඩ. අර කිලුටු සිතුවිලි යටපත් කරලා පිරිසිදු යහපත් සිතුවිලි ගොඩ නගාගණ්ඩ සිත තුළ. ශික්ෂාපදයකටයි දේශනා කරලා තියෙන්නේ. මේ සූත්‍රයේ බුදුහාමුදුරුවන් වහන්සේ ඉදිරිපත් කරන්නේ චත්තාරෝමයේ භික්හවේ පුග්ගලා සන්තෝ සංවිජ්්‍යමානා ලෝකස්මින්. ලෝකයේ සියලුම මනුෂ්‍යෝ බෙදුවම කොටස් හතරකාය ඉන්නේ මේ දේශනාවට අනුවහෙම වර්ගී කරණය කරපු අවස්ථක් ගොඩක් තියෙනවා. කතමී චත්තාරෝ කවුදේ හතර වැදෑරුම් පුද්ගලයෝ. අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය මං ආපහු මතක් කරනවා අ හි පරහිත කියලා සූතතරයක් දේශනා කරලා තියෙනවා කිය කිව්වනි. ඒ ෙතියෙන්නේ අත්තහිතහාය පටිපන්නෝ නො පරහිතාය කියලා පෙන්නලදී ල තියෙන්නේ. තමාගේ අහපතට පමණක් කටයුතු කරගන්න අනුන්ගේ යහපතට කටයුතු නොකරන පුද්ගලයාය කියලා. ඉහෙම ඉන්වනි. සමහර අය මුලු ජීවිත කාලෙම යොදෝලතියෙන්නේ තමන්ගේ හපද පිණිස තමන්ගේ පැවැත්ම පිණිස. අනුන්ට කියල මුගුත් කරලා නෑ බලාගෙෙන යනකොට. අත්තහිතාය නෝ පරහිතාය මේ සික්හපදු සූත්‍රයේ උන්වහන්සේ ඊට වඩා පොඩි වෙනස්කමක් දේශනා කර නොමොකදද තමන් ප්‍රාණඝාතයෙන් වලකිනවා අනිත් අය වලක්වා ගණ්ඩ කටයුතු කරන්නේ නැෑ. නෝ පරහිතාය ප්‍රාණගාතය කරන්නේ තමන් අනිත් අය ප්‍රාණගාතයෙන් වලක්වා ගැනීමට මුගුත් කරන්නත් නෑ. තකට තමන් ප්‍රාණගාතය නොකර ඉන්නවා අත්ත හිතාය තමන්ගේ හපත පිණිස. පරහිතාය නෝ අනුන්ට අප දෙෙස්දෙන්ඩයන්නෙත් නෑ නරකයි කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ දැක් අත්තාහක බලාගෙන ඉන්නවා මට මොකදඉතින් ඒ මිනිස්සු මරාගත්තාහම මට ඇතිවැඩක් නෑන මං නොමර හිටියාම ඇතිනෙ කියලා හෙම ඉන්න ඉන්නුවන. එයාට කිවේ අත්ත හිතායි නෝ පරහිතායේ. ප්‍රාණගහතයට විත රැක්ට වේ අදත්තාදානය කාම මිත්‍යාචාරය මුසාවාද සුරාමේරය පන්සිල් ගැනම බුදුහාමුදුරුවන් වහන්සේම දේශනා කරනවා එතකොට මේ ප්‍රාණගාතයෙන් වැලකීම කියන එක ැ ශික්ෂා පද වසයෙන් ගත්තාම අපිට තියෙනවා කරුණු දෙකක් ඒතමයි චාරිත්‍රසීල වාරිත්‍රසීල කියලා ශික්ෂාපද කියන එක සීලය හා බැඳුණු එකක්නේ චාරිත්‍ර සීලය කියල කියන්නේ තමන් පිළිගත්ත ශික්ෂාපදයට අනුගතව කළ යුතුදී ඒට කිවේ චාරිත්‍ර සීලය තැන් අපි මේ පළවෙනි ශික්‍ෂාපදය ගත්තාම ප්‍රාණගාතයන පානාාතිපාතා වේරමණී සික්හාපදන් සමාධයාමි කියවා එකොට ප්‍රාණඝාතයෙන් වැලකීම නම් වූ ශික්‍ෂාපදය සමාධන් වෙමි කියලා අපි වචනෙන් සිංහලෙන් කියනවා. සමාධන් වුණාම කියමුකු. එතකොට එයාට තියෙනවා දෙවැදෑරුම් ක්‍රමයක් එකක් තමයි චාරිත්‍ර සීලයේ පිහිටන්්ඩෝඕන අනිත් එක වාරිත්‍ර සීලයේ පිහිටන්ඩෝ නෑ. එතකොට වාරිත්‍ර සීලය කියලා කියන්නේ, ත් කිරීම නොකර ඉඳීම ප්‍රාණගාතය නොකර සිටීම නකට වැලකුඩා චාරිත්‍රයේ මොකද දෙතකොට චාරිත්‍රය තමයි අනිත්තයිගේ ජීවිත ආරක්ෂා කරලීම වෙනුවෙන් ඔබට යමක් කළ හැකි නම් ඒදේ කරන්න ඕන සීලයේ සම්පූර්ණය වෙන්න එතකොට ඒ තමයි මේ පලවිනි කාරණෙන් උන්වහන්සේ අනාාවරණය කරන්නේ තමන් ප්‍රාණගාතය නොකරයිවා හරි වාරිත්‍ර සීලය කලා හැබැයි චාරිත්‍ර සීලය කරලා නෑ තව කෙනෙ වුගේ ජීවිතය ආරක්ෂා කරගන්ඩ සතෙකුගේ වුනත් අපි ලං පන්සිල් හොඳට රකිනා අය කියෙනවා මැරෙන්ට වැටල හිටියොත්තේ ම සතෙක් නොදැක්කව කියනවා අනේ මේ සත්තු ගැන බලන්දු දයා මට මේ තියෙන වැඩත් එක්ක බලාපවා කියය නොයන්ද. සමහර වෙලාවට පොඩ්ඩි උදව්වක් කලා නම් බේරගන්න පුළුවන් ජීවිතේ ඒක මග හරිනවා ඒ කියන්නේ ඒ තැනැත්තා වාරිත්‍රයට ගියනෑ. චාරිත්‍රයට ගිය නෑ. අනිවාරයෙන් කරන්න ඕන. නැත්තං සීලේ බාගිට. එනිසා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා අත්තහිතාය නෝ පරහිතාය ඔන්න සමහරයිගේ ස්වභාවය දෙවිනි එක් කෙනා තමයි පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතාය. සමහරායි ඉන්නවා. පරහිතාය පටිපන්නවා අනුන්ට බණ කියනවා. අනුන්ට උපදිෙස් දෙනවා. මේවා පවුකං මේවා කරන්ඩ එපා නරැක වැඩ ුව කුළුත් වෙන්න මෙන්න මෙහෙමයි අපාගතවෙද මඕන නෑ මෙහෙම අපායක් කරගන්නවා ගෙදරම අපායක් වෙනවා ඒනිසා පුතේ මේ වනන් කරන්් එපා මල්ලිය ගික හොදැන් කියනවා. හැබැයි මනුසයාව ක්කොම කරනවා ප්‍රාණගාතයත් කරන ප්‍රාණගාතය කර කර කියන අනිත් අයියට උකනම් කරන්නඩිපා කියලා. අදත්තා දාානය හොරකන් කරනවා දන්න අනිත්තා හොරකං කරන මිනිස්තුුන්ට බණ කියනව හොරකං කරන්න නම් එපා පාගතය නෝ මයි ගොයෝ කියලා. එමයි. පරධාරසය වෙනත් ඒමයි. බොරුව කේලම මුසාවත් එහිම් මයි. අවසානයක ඉතින් කිය අන්ඩම දෙයක් නේනේ. සුරාමේරය. බිබී කියනවා බොන්්ඩනං එපා බිව්වාම වෙන්නෙ මෙහෙමයි. ඒ තමයි දෙවිනිියක් කෙනා පරහිතාය පටිපන්නෝ නෝ අත්ත හිතාය ඉතිං ඔ සිල්විතරක් නෙමෙයිී සමහර වෙලාවට ගෙවල්ලොලත්තුවා කතා කරනවානි. නෝනලා කියනවා ඇතැම්වෙලාවට අපේ මහත්තය ඉතින්. අනුන්ටම තමයි කරන්නේ. ගෙදරදයා ඇහැක් කරලා බලන්න ඇේනවා අපි කෑවද බීවද ඉන්නවාද දරුවන්ට අඩු පාඩුකං තියෙනවාද ඉග ඒ මොනොවත් අහන්න බලන්නේ නෑ එයාගේ වැඩේ අනුන්ට කරන එකම තමයි කියලා. එහෙමයි ඉන්නවා නෝනලත් ඇති මහත්තුරු නොකිව්වට පොහවෙලාට නෝනල තමයිවා කියන්නේ දු මුදුරන් වහන්සේ මේ එක පුද්ගලයක් ගැන කියපු කතාාවේ තුන්වෙනි එක් කෙනා තමයි නේවා අත්ත හිතාය්ච පටිපන්නන්නෝ නෝ පරහිතාය නේවා අත්ත හිතායච පටිපන්නෝ නෝ පරහිතාය තමුන්ගේ හපතට අභිවරුදියට දියුණුවට කරගත්ත දෙේකුත් නෑ අනුන්ඩ කරපු දයකුත් නෑ සමහර වෙලාවට ඇතැම්මයිගේ ජීවිත මුහකුරා ගිහිල්ල දැන් හැබැයි තමන් අඩුම තරම මේ පස්පව්වලින් වත් වැලකිලනෑ. වයසිං මූකරහ ගිහිල්ල දැන් අගටත් ගිහිල්ලා. පස්පව්වලින් තමන් වැලකිලත් නෑ අනුන්ව වලක්වා ගැනීමට දාහකත්වයද්දීලත් නෑ. නේවා අත්ත හිතායච පටිපන්නෝ නෝ පරහිතායච. හතර වෙෙනෙක්ගෙනා තමයි. අත්ත හිතායච පටිපන්වෝ පර හිතායච. තමන්ගේ ජීවිතයේ දේ ආපව් හැරල බලනකොට. කල්පනා කරනකොට මං මගේ ජීවිතය කොච්චර ලස්සට ගත කරලා තියෙනවාද. අවුරුද්දෙෙන් අවරුද්ධ මගේ ජීවිතය මං සාර්ථකත්වය කරා ගෙනහිල්ල තියෙනවා. මං අපරාධ කරලා නෑ වංචා කරලා නෑ හොර මැරකං කරලා නෑ අසාධාරණයෙන් හම්බ කරේ නෑ. අනුම්ම රැවැට්ටේ නෑ මුලාවට පත් කෙළේ නෑ මං සාධහරණුව ඔයාගත්ත දෙයක් තියෙන්නේ ඒ ලබන ආස්වාදය ඒ ලබන සතුට කියෙන් කීදනකොට ලබන්න පුළුවන්නේ එහෙම ලබනවනං එක අත්ත හිචායට පටිපන්නු ඒ වගේම මං නිසා මං උදව් කරලා මං මඟපෙන්නලා අතහිතදීලා සමහර වෙලාවට ආපහු බලාපොරොත්තු නොවූ මන් ධනේටිකක් පරිත්‍යා කරලා. ඒකින් දියුණු වෙච්ච අය. ඒකින් ජීවිතය හැඩගස්ස ගත්තාය. කීදනෙක් නම් ඉන්නවාද කියලා හිතනකොට මොන සතුටක් ඒ ජීවිතයට කොච්චර වටිනකමක් තියෙනවාද. පංහතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔබට අපට මෙන්න මේ හතරවෙෙනවට කිව්ව පුද්ගලයාවෙන්ට උත්සා කරන්න කියලා. අත්ත හිතායච පටිපන්නෝ පරහිතායච්ච. ඇයි ඒ බොහෝම අමාරුවෙන් ලබාගත්ත ජීවිතයක උරුමක්කාරය අපි මනුස්ස ජීවිතය. ඔබ සියල්ලටම වඩා මහා භාග්‍ය සම්පන්නයි. අංගසම්පූර්ණ මනුස්්‍ය ජීවිතයක් ලබාගන්ඩ සමත් වනා භාග්‍ය සම්පන්න වුණ. අඩුපාඩුකං නැති. පේනවනං ශරීරාංගවල අඩුපාඩුකං පේනව පෙන් නැත්ත මානසිකව තියෙන්ෙන දුරුවලතා අඩුපාඩුකං විතරයි කාගෙවනත්. එතකොට අපි ඒ මහා භාග්‍ය සම්පන්න ජීවිතයට උරුමකම්. කිව්වට අපිට සදාකාලිකෝ ජීවත්වෙන්ට බෑ. ජීවත් වෙන්න ටික කාලයයි. ඒ කාලසීමාව තුළදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සම්පූර්ණත්වයට පත්වුණු පුද්ගලයෙක් වඩ. කොහොම දෙහෙම පත් වෙන්නේ ඔබ සතු දැනුම ඔබ සතු ශක්තිය ඔබ සතු සම්පත, ඔබේ පරිභෝජනයට යොදාගන්නවා වගේම අනුන්ගේ හාපත සඳහත් කොටසක් හෝ යොදුවන්ද සල්ලි මිල මුදල් නෑ කියලා හිතමුකු. දැනුමෙන් අවබෝධයෙන් සන්නද්ද වෙලා ඉන්නවා නං එයාට පුළුවන් තවත් කෙනෙවුගේ දැනුම ඒ දැනුම දීලා තව කෙනවුගේ ජීවිතය ගොඩ නගන්න උදව් කරන්න. බුදුරජාණන් වහන්සේ හතලිස් පස්වාසරක් කළේ කටයුත්ත න්වහන්ස මිළමුදල් දුන්න ගෙවල්දුරවල් හදල දුන්නේ නෑ ස්වාමෙන් වවහංසලාට පන්සල්ලාරාම හදල දුන්නේ නෑ බෝධිරෝපනය කළේ නෑ උන්වහන්සේ කළේ මිනිස්සු හදපුයක. ආගම කුමක් වුණත් ජාතිය කවර එකක් වනත් බුදුහාමුදුරුවන් වහන්සේ කළේ ලෝකෙම මිනිස්සු හදන්ට උන්වහන්සේ සංසාරය පුරා ලබාගත්ත අවබෝධය දැක්ම බෙදා හදාදීම එනිසා තමයි පංලතුනි බුදුරජාණන් වහන්සේට තිබුණ ප්‍රාතිහාරය තුනක් ප්‍රාතිහාරය තුනක් තිබුණා මකදදේ ඉරිදි ප්‍රාතිහාරය ආදේශනා ප්‍රාතිහාරය අනුශාසනා ප්‍රාතිහාරය කියලා දි ප්‍රාතිහාරය කෙළක කියන්නේ අරුම පුදුම දේවල් කිරීමේ හැකියාව තිබුණා බුදදු බලයයු දෝලා කරවන්න තිබුණා කරන්නත් පුළුවන් එනිසාය යමාමව පෙළහැර පෑවේ සමරතැන්ගුල විශ්පය ජනකයි බලාගෙන ඉන්නකොට මෙන්න ගිනිකඳක් එක රෝමකූපයකින් ඉෙලට යනවා අනි රෝමකූපෙන් ජලකදක් යනව පයෙනවා බලාගෙන ඉන්නයට හිටිගමන් පුද්ගලයෝ අතුරුදහංකරවනවා එක් කෙනෙක් පන්සීවාරයක් මවාපානවා බලාගෙන ඉන්න අය පුදුම් වෙනවා මේඒ හාමුදුරුවන්ගේ රූපමි පන්සීයක් ඉන්නවානේ දිය මතුපිට නිකම් ඇවිදගෙන යනවා අහසින් පියාසර කරනවා එම කරන්න පුළුවන්ගේ වටි කියන ඉරදි ප්‍රාතිහාරය කියලා හැබැයි බුදු හාමුදුරන් වහන්සේ අනුමත කළේ නෑ කරන්ටත් එපා කිව අසරාවකයන්ද ඇයිඒ මිනිස්සු මුලාවට පත් වෙන ුලාට පත්වෙනවා. දෙවනි එක තමයි ආදේශනා ප්‍රාතිහාරය ආදේශනා පාතිහාරය කළකන්නේ අනුන්ගේ සිත් හඳුනාගෙන හිතේ තියෙන දී කියන්න පුළුවන් බුදු හාමුදුරන් වහසේ. තතාගතයන් වහසේ මේ ධර්මාසනය වැඩ හිටියනම් කල බූල මහත්තලලා මනෝද මේ වෙලා හිතන්න ක කියලා බදුහාමුදුරන් වහන්සි කියෙන මත්‍යව දැන් හිතේ යෙන මේ සිතවිල්ල නේද කියලා. එතකොට මොකද වෙන්නේ. අලුබෝල මහත්්‍ය හිතනවා මං හිතාපු ජාතිය කෙනෙ නෙවේ මං හිතන ඔක්කොම පේනවා අනයාට මහ පුදුමයින කියලා සලකණ්ඩගන්න හිතන ඉදලා ඒක නිසා බුදුහාමුදුරණන් වහන්සේ ඒකත් ප්‍රතික්ෂේප කලාා ඇයි ඒ යම්යම් ශාස්ත්‍ර තිබන ප්‍රගුණ කලායට එහෙම කරන්න පුළුවන් එකයි දැන්ේ දැනුත්තින්නේ එක එෙන ආවහම අතබල්ල කියන්න පුළුවන් කියෙන බුලත් අතේ බුලත්්තිි ගනන් කරලා කියන්න පුළුවන් කියනවා එන ලාවාසයන් කියන්න පුළුවන් මොකේට දව කියලා. එක එක ශාස්තර තියෙනවා අපිට බදුමයිඋනාට ඒ ශාස්ත්‍රයේ ප්‍රගුණ කරපයට ඒක එච්චර දෙයක් නෙවෙයි. එනිසා බුදුහාදුරන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාරයට ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ අනුමත කළේ අනුශසනා ප්‍රාතිහාරය. හතලි පස් වසරක් උන්වහන්සේ කෙළේ අනුශාසනා කිරීම. මිනිසන්ට හරි වැරැද්ද කියලා දුන්න. කළ යුත්ත නොකළ යුත්ත කියලා දුන්නා. ජීවිතයේ හැඩගස්තගන්න හැටි කියලා දුන්නා. මේ ජීවිතයේ සැපයකරාගෙනයන්නේ කොහොමද කියලා දුන්න. ඒ වගේම ඔබෙන් කෙරෙන්ලෝන යුතුකං ටික මොනොවද. ඒත් එක්කම ඔබේ හැසිරීම නරක් කරගත්තාම අනිත් අයට සිද්ධ වෙන විනාසය. පාඩුව ඒ පිළිබඳවයි කියල දුන්න ඒකයි අනුශාසනා ප්‍රාතිහාරය තියන වටිනාකම ඒවා අපට කියල දුන්න ඒවාග එකක් තමයි මේ සික් හා පදසූතරය දැන් අපිට තියෙන්නේ මේක තේරුම් අරගෙන අපි සිික්‍ෂිත පුද්ගලයන් බවට පත්වෙන්ල මම වැරැද්දක් කරන්න හොඳනෑ ඒ වගේම තව කෙනෙක් වැරැද්දට යොමුවෙලා ඉන්නවා නං ඒ පුද්ගලයා වැරැද්දෙන් නිදහස් කරගන්ඩ ගොඩගන්ඩ මට කළ හැක්කේ යමක්දඒක කරන්න ඕන. එතකොට බබලන්නේ ඔබ සතුට තියෙන්නේ ඔබට ඒ බබලන සතුට තියන පුද්ගලයාගේ මෙලව ජීවිතය කීර්තිමත්. පරලෝජීවිතය සැපවත්. දෙලව ජයග්‍රහණය කිරීමෙන් ලබන නිවන් අවබෝධ කරගණ්ඩත් ඒකමතමයි සහයෝගයේ දෙන්නේ සහභාගිවන්න පුළුවන්කම තියන්නේ ස ආධාරකයක් හැටියට පවතින්නේ. ඒ හැකියාව ඒ ත්. පින්වත් ඔබට ලැබේවා කියන පාර්ථනාවයි අද මේ ධර්ම දේශනාවෙන් කරන්නුබෝ ජානකී කළු බෝයිල මහත්මය සහ ක්‍රවි කළු බෝයිල මහත්මයා ගෙප ධනත්වයෙන් තමයි අද මේ ධර්මානු ශාසනාව සූත්‍ර දේශනාවේ දායකත්වය දරලා තියෙන්නේ පවත්වා ගත්තේ හිතවතුන් පවුලේ ඇත්ව එකතු පාදා කරගෙන බෞද්ධයා රූපෝආහිනය ඔස්සේ මේ සූත්‍ර දේශනාව ශ්‍රවය කළ බහම දෙෙනටමත්. විශේෂීෙන්ම මීට අවුරුදු විසි අටකට පෙරමිය ගිය පියසේන ගුණසේකර පියතුමානන්ට මීට අවුරුදු දහ නමයකට පෙරමිය ගිය මල්ලිකා ගුණසේකර මවතුමියයට වසර හයකට පරමී ගගේ විල්ප්‍රට් කලු බෝල මැස්තුමාට සහ මාසටකට පෙරමිය ගිය කමලා කළුබෝයිල මැතිණයට පින් අනුමෝදන් කරන්න බලාපොරොත් වෙනවා. එංගලන්තයේ ජීවත්ව දෙදස් විසියක මාර්තු නමවෙනි දින අභාවක් පාප්ත පවුලෙ සමීප්‍රතමයෙකු ප්‍රිචඩ්ලි මහතාටත් පින් අපේක්ෂාවෙන්මිය පරලෝයන්ඩ ලන්න සියලු ඥාතීන්දත් මේ පින් අනුමෝදන් කරඩ බලාපොරොත් වෙනවා. සූත්‍ර දේශනාව ශ්‍රවණය කර පින්වත් ඔබ ැම දෙනාගේමත් පවුල්ල ජන්මාන්තරගතවන්නට එදු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා දුකින් මිදෙත්වා සැපෙන් සැපේට පැමිණෙත්වා. සංසාරදුකින් එතරව ලබන අමා මහනිවෙනින් සැනැසෙත්වාගෙන ප්‍රාර්ථනාවෙන් පින් අනමෝදන් කරමු. කළබෝවිල පෞුලේ සියලු දෙනාටත් සහභාගි වෙච්චි පින්වත් ඔබහැම දෙනාටමත්. බෞද්ධයා රූපවාහිනය ඔස්සේ මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ සැදහැවතුන් සියලු දෙනාටමත්. කායික මානසික නීරෝගී භාවේ ලැබේවා. මෙ දරුණු වසංගතුව දුර අපි ජීවත්වන අහල සීමාවකටවත් ලං නොවේවා. යහපත් ජීවිතයක් ගත කරලා. තමන්ගේ හපත අනුන්ගේ හපත වෙනුවෙන් කටයුතු කරමින් වාසනාවන්ත ජීවිත කාලයක් ගත කරලා, පරලෝ ජීවිතත් සැපවත් කරගෙන. ඔබ හැම දෙනාටම උතුම් මූනිවනින් සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිි කරගන්න. හාකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා. උඥ්ඥන්තන් අනුමෝ දිත්වා චිරන් රක්හන්තු සාසනං ආකා සට්හාච බුම්මට් හාදීවානාගා මහිද්දිිකා. පුණ්ඥන්තන් අනුමෝ දිත්වා චිරන් රක්හන්තු දීසනං. ආකා සට්හාච බුම්මට් හාදීවානාගා මහිද්දිිකා Punyantang anu ditwa ciran rakhan tuang sadati.